ආදරයෙන් පිළිගන්නවා ආරස් රහස YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ රාමදාන් උපවාස කාලේ මුස්ලිම් යාළුවන්ගේ ඒ වගේම මුස්ලිම් පල්ලිවල හදන ගොඩාක් රසවත් නෝඹු කංජයක එහෙම නැත්නම් නෝඹි කැඳේක හදාගන්නේ කොහොමද කියලා මේ කැඳේක ගොඩාක් රසයි වගේම ලේසියම හදාගන්න පුළුවන් එහෙමනම් අපි බලමු කොහොමද මේ රසම රස කැඳේක හදාගන්නේ මොනවද අපට අවශ්‍ය කරන්න කියලා ඕල් ග්‍රෑම් 50ක් මම අරගෙන තියෙනවා හොඳින් සෝදලා පැයක් විතර වතුරේ පිඟින්න තියාගන්න මස් ග්‍රෑම් 100ක් කැමති විදිහට මස් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් මම අරගෙන තියෙන චිකන් සාමාන්‍යයෙන් මේ කැඳේක මුස්ලිම් යාළුවෝ එහෙම නැත්නම් මුස්ලිම් පල්ලිවල හදන්නේ හරක් මස් වලින් එහෙම නැත්නම් එළු මස්සලින් ඉතින් ඔයා කැමති විදිහේ මස් වර්ගයක් එකතු කරගන්න කැරට් අලයක් මම කපලා අරගෙන තියෙනවා ලොකු බීලුණු ගෙඩියක් ඒ වගේම තක්කාලි ගෙඩියක් කපලා අරගෙන තියෙනවා මිරිස් කුඩු තේ හැන්දක් උලුහල් තේ හැන්දි භාගයක් විතර එනසල් කුරුඳු පොතු අරාඹු නැටි මේ ටික ඔක්කොම එකට දාලා යන්තමින් තලා ගන්න ලුණු ටිකක් බාගත් සුදු ලුණු බික් 3-4ක් තලාගත් ඉඟුරු කෑල්ලක් ගී ටිකක් අපට අවශ්‍ය වෙනවා ගී නැත්නම් පොල් තෙල් වගේ දෙයක් භාවිත කරන්න පුළුවන් හැබැයි ගී වලින් තමයි නියම රසය එන්නේ මේ කැඳේකේ එහෙමනම් අපි බලමු කොහොමද මේ කැඳේක හදාගන්නේ කියලා මුලින්ම භාජනයක් රත් වෙන්න තියලා ගී වලින් මේ සැහැන්දක් මේ විදිහට එකතු කරගන්නවා ළඟට තලාගත්ත එනසල් කරාඹු නැටි කුරුඳු පොතු ටික හොඳින් මිශ්‍ර කරගන්න ඒ වගේම තෙල් වල හොඳින් තැම්බෙන්න දෙන්න මේ ලුණු ටික ඊළඟට සුදු ලුණු සහ තලාගත් ඉඟුරු ටික ඊළඟට කැරට් තක්කාලි ටික එකතු කරගන්න ඕනේ කපාගත් මස් කෑලි ටික උලුහල් ස්කුඩු නු කදාලා හොඳින් විනාඩි 2-3ක් විතර තෙම්පරාදු කරගන්න ඊළඟට අපි සෝදලා පිඟින්න තියාගත්ත හාල් ටික එකතු කරගන්නවා සමහර අය නම් මම දැකලා තියෙනවා පරිප්පුත් එකතු කරලා තියෙනවා ඉතින් කැමති නම් පරිප්පු ටිකක් එකතු කරගන්න පුළුවන් ටිකක් පිඟින්න තියලා මේ හාල් ටික ඒ වගේම එළවලු ටික තැම්බෙන්න අවශ්‍ය වතුර ප්‍රමාණය අපි එකතු කරගන්න ඕනේ දැන් අපි මේක වහලා හොඳින් තඹගමු විනාඩි 20කට පස්සේ දැන් නම් මස් ඒ වගේම කැරට් ටිකත් හොඳට තැඹිලා තියෙන්නේ. දැන් අපි මේ ඔක්කොම ටික හොඳින් පොඩි කරගන්න ඕනේ. හැන්දකින් එහෙම නැත්නම් මැෂරේකින් මේ විදිහට පොඩි කරගන්න. මේ කැඳේක රටින් රටට වගේම ලංකාවෙත් සමහර පැතිවලින් පැතිවලට එකතු කරන දේවල් වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ රසට එහෙම නැත්නම් බංග්ලාදේශ් පාකිස්තාන් වගේ රසකට වට හදාගන්න ඕන නම් මේකට ස්ටානිස් ඒ වගේම බෙලිෆ් කොල ටිකක් එකතු කරගන්න පුළුවන් අරාබි රසට මේ කංජි එක හදාගන්න ඕන නම් හාල් වෙනුවට ඕට්ස් එකතු කරගන්න මේ විදිහට හොඳින් පොඩි කරලා ඊළඟට මේකට අපි පොල් කිරි ටික එකතු කරගන්නවා ඊළඟට මේ විදිහට හොඳින් මිශ්‍ර කරන ගමන් පොල් කිරි ටික පැහෙන්න දෙන්න අඩු ගින්දරේ විනාඩි 10ක් 15ක් විතර තියාගන්න ඕනේ. නම් පොල් කිරි ටික පැහෙනවා. ඒ වගේම හරීම සුවඳයි මේ කැඳේක. ඉතින් අපි කැඳේක හදාගෙන ඉවරයි. මේ වෙලාවට ඔයාට ලුණු හැම බලලා ලුණු එකතු කරගන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්ත කැඳේක ඔයාට කැමති නම් මේකට ගම්මිරිස් කුඩු ටිකක් ඉහගන්න පුළුවන් ඒත් අපි මිරිස් කුඩු දාලා තියෙන නිසා හොඳ සැරගතියක් තියෙනවා මේ කැඳේකේ ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට හදලා රස බලන්න ඇත්තටම හරිම රස කැඳේක එහෙමනම් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු මේ කැඳේක